හොඳ මත අපි තුලා ලග්නය පිළිබඳවත් ඒ වගේ විග්‍රහයක යෙදෙන්නට ඕනි. ඔබතුමාට අවසරයි. තුලා ලග්නයට විශේෂ දෙයක් සතුටින් කියන්න පුළුවන්. මේ රවි සිංහ රාශි ගත වෙන්නේ බුදත් එක්ක 11 වෙනි භාවයේ. ඔන්න තුලා ලග්නයේ හිමියන්ගේ වටිනාකම වැඩි වෙනවා. තුලා ලග්න හිමියන්ට කලින් නොදුවිච්ච වරප්‍රසාද ලැබෙන වෙලාව. මේ මාසික කාලය තුළ ගුණමැනුමක් පවා ඇති වෙනවා. බලාපොරොත්තු බොහෝ දුරට ඉෂ්ට සිද්ධ වෙන්න හේතු කාරණා වෙනවා. රවි බුද ආදිත්‍ය කියන යෝගය උදා කරගෙන මේ 11 වෙනි භාවයේ දැන්පත් වෙලා ඉන නිසා. ඉතින් මේක ඉතාම හොඳයි. සිගුරුත් යන්නේ 10 වෙනි භාවයේ. 10 වෙනි භාවයේ කියන්නේ රැකී ආරක්ෂා ගැන. ඉතින් බොහොම ලස්සනට කරන වැඩ කටයුතු කරගෙන යන්න වාසනා ගුණය තියෙනවා. ඊළඟට බ්‍රහස්පති මේෂ රාශියේ රාහුත් එක්ක ඉන්නේ හතේ. මේ භව අධිපතිය ඉන්නේ වැස්ථානේ. ඉතින් දෙන්න දෙමහල්ලංගේ සමගියට බාධා ඇති නොවෙන්න. විවාස්ථානාධිපතිය වැස්ථානේ ගෝචර වෙනවා. කන්‍යා රාශි. ඉතින් එතනදී විශාල ධනයක් වැය කරන්න හදිසි රැවටීම් වලට අහු වෙන්න. හදිසි මුදල් හානි වෙන්නේ ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒවා අපි පාලනය කරගන්න ඕනේ. පාලනය කරගෙන අර පිටවස්මෙන් කටයුතු කරලා කටයුතු කළොත් මෙන්න මේ රවි මාරුව. රවි බුද සිංහ රාශි ගත වීම සුවිශේෂ ග්‍රහ දෙම පුදුමාන්තර වාසනා ගුණයක් මතු වෙනවා. ඉතින් මේ පින මතු වෙන වෙලාවේ අපි දැනගෙන තැනට සුසුනෝනි අප්‍රමාදව කටයුතු කළොත් ඔන්න මේ කාල සීමාවේ කලින් බලාපොරොත්තු වෙච්ච නොතිබුණු විදියට වාසි සහගත තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒක තමයි යමත. දැන් අපි මේ තාම සුවිශේෂී මොහොතක් උදා වෙලා තියෙන වෙලාව අපි ඒ සුවිශේෂී වෙන්න නම් ආර්ථිකය අනිවාර්යයෙන්ම යහපත් වෙලා තියෙනවනේ. ඒ නිසා අපි ආර්ථික තත්ත්වය ගැනත් කතා කරමු. ඔව්. ඉතින් ආර්ථික තත්ත්වය තමයි මං කිව්වේ රවී 11 යන නිසා වියදමට සරිලන ආදායම් ලබන්නත් සිකුරු 10 නිසා මහන්සි නොවි කටයුතු කරන්නත් වාසනා ගුණේ තියෙනවා. දැන් ඔය අපි හිතමු භූමියෙන් ලැබෙන ලාභ, පොළොවෙන් ලැබෙන ලාභ, මණික් වගේ දේවල් ව්‍යාපාර කරන අයට ඒක පාරටම වාසනාවක් මතු වෙන වෙලාව. ඒක નિરાයසෙම ඇතිවීම ඉඩකට දෙනවා. ඒ ගැන උනන්දු වෙන්න. ඊළඟට ධනස්ථාන අධිපතිය කුජ ග්‍රහය වැයස්ථාන. ධනස්ථාන අධිපතිය වැයස්ථාන. ඉතින් ඒ නිසා වෙන්නේ මොකද්ද? උපේනේ ධනය වියදම් වෙන්න, වැය වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේකත් හොඳටම තේරුම් අරගත්තොත් අපිට පුළුවන් වෙනවා තුලා ලග්නේ අයට රවි 11 වෙනේ බුදට යෝගව ගමන් කිරීමත් සඳුගෙන් ලග්නෙන් බ්‍රහස්පති අධියෝග වීමක් චන්ද්‍ර අධියෝගය ලග්න අධියෝගය යෙදීමත් නිසා කරන කටයුතු සඵල කරගන්නට වෙනතට වඩා සැනසිලිදායක මාසයක් බවට පත් වෙන්න හේතු වෙනවා. මොකද රවි කෝටියක් දොස මඟ කරඳන ගෝචර වෙන නිසා. ඉතින් ඒ වගේම අපහත දැන් ඉතාම කෝටියක් දෝෂ බංග කරන නම් අනිවාර්යෙන් අපේ සෞඛ්‍ය තත්ත්වයක් හොඳටම තියෙන්න ඕනි. අපි සෞඛ්‍ය තත්ත්වය ගැන මතක් කරමු. ඔව්. දැන් මේ සඳුට යෝගය යන දවස් දෙකේ සෙම් මුල් කරගෙන ඇති අසනීප ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපිට අපේ උප්පත්තියෙම තියෙන යම් යම් අසනීප පීන සමාරු වගේ දේවල් ඒවා යටපත් කරගෙන කටයුතු කරන්න. රාහුට බ්‍රහස්පති යෝගය වෙලා ඉන්න නිසාත් මේ මේෂ රාශියේ දිලා තියෙන නිසාත් බොහෝ වෙලාවට දෙන්න දෙමහන් ළඟේ ඒ හොඳයි වලට බාධා ඇති නොවෙන්න සමගියෙන් කටයුතු කරන්න. ලෞකික සැප කෙරෙහි යම්කිසි ලොල් බවක් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් මේවා මේ තමන්ගෙන් තමන්ටත් තමන් නිසා තව කෙනෙකුටත් හානියක් නොවෙන්න මේ කටයුතු කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සෙනසුරු තැන්පත් වෙලා ඉන්නේ කුඹ රාශියේ 5 වෙනි භාවයේ. ඉතින් සෙනසුරු බලවත්ව 5 වෙනි භාවයේ තැන්පත් වෙනවා කුඹ රාශියේ. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට තමන්ගේ කායික ශක්තිය, ප්‍රේම සම්බන්ධතා, විවාහයක් නැති අයට විවාහයක් වෙන්න ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙන්න හේතු වෙනවා. උදුම කියන්නේ සෞඛ්‍ය පැත්තෙන් ලොකු වෙනසක් නැහැ, සාමාන්‍ය පරිදි ගත වෙනවා කියන එකද උතුමා කියන්නේ? ඔව්, ලොකු වෙනසක් කියන්නේ නැහැ. ඉතින් අර මං කිව්වේ අර සමහර වෙලාවට අපිට අපේ නිදන්ගත රෝග තියෙන අයට ඒවා උනස් සමතේකටපත් වෙන්න සහනදායක තත්ත්වයක් ඇති වෙන්න හේතු වෙනවා. හොඳයි අපත. බොහොම සුති ප්‍රමාණ. ඊළඟට අපි අධ්‍යාපනය ගැනත් කතා කරමු. අධ්‍යාපනය ගැන කතා වෙනකොට සෙනසුරු කුඹ රාශියේ 5 අධිපතිය 5 විද්‍යාස්ථානාධිපතිය විද්‍යාස්ථානේ තැන්පත්. මේ නිසා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන්. පාසල් අවදී දරුවෝ මේක තේරුම් අරගන්න. උසස් අධ්‍යාපනය ලැබනවා නම් බුද ග්‍රහය මිතුන රාශියේ අධිපති බුද අයස්ථානගත වෙනවා. ද්‍රවිඩ් එක්ක බලවත්, ඉතා බලවත්. ඒ නිසා උසස් අධ්‍යාපන ලැබන, විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබන අයට ඒ වාසනා ගුණය උදා කරලා තියෙනවා.
ඒවගේ උසස් අධ්‍යාපන ආයතනකට යන්න උනන්දු වෙනවා නම් ඒ වගේම විශ්වවිද්‍යාලයට යන්න ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කාලයක් වුණොත් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. සතුටුදායක විදිහට සතුටින් කටයුතු කරන්න නම් විවාහ සමර්ථ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ග්‍රහ ගෝචරයක් ඒ වගේ පෙර කුසල් බලයක් ක්‍රියාත්මක වෙනවා. කේතු ලග්නගත වෙන නිසා සියුම් ඥානයක් තීක්ෂණ බුද්ධියක් ඇති වෙනවා. හතර අධිපතිය දේපල ඉඩ කඩන් ගැන කියන තැන හතර අධිපතිය තුලා වෘශ්චික ධනු මකර මේ භව අධිපති සෙනසුරු පස්වැනි බලවත් වෙන නිසා දේපල පිළිබඳ නිශ්චල දේපල චංචල දේපල පිළිබඳ සතුටුදායක තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන්. රවි මාරුවේ ගත්තොත් ජන්ම ලග්න 12ම ඉතාම ප්‍රබල තැනට පත් වෙලා ඉන්නේ තුලා ලග්නයයි. ඔබතුමා මේ සමස්ත තත්ත්වය ගැන ප්‍රකාශ කරමින් ඉන්නේ තුලා ලග්න හිමියන්ට මේ රවි මාරුව සම්බන්ධයෙන්. අපි නැවතත් මුලින්දන් ඒක පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් රවි මාරුව සහ අනිකුත් ග්‍රහ මාරුව නිසා තුලා ලග්න හිමියන්ගේ සමස්ත අවසාන ප්‍රතිඵලය ඔබතුමා කොහොමද කියන්නේ මේ ඉදිරි මාසයේ පිළිබඳව? සමස්ත ප්‍රතිඵලය තමයි අප්‍රමාදව ක්‍රියාත්මක වෙන්න. අත්මාදව ක්‍රියාත්මක වෙන්න ආදායම උපද්දන දේවල් වලට මුදල් යොදවන්න. රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ පිළිගැනීමක් ඇති වෙන්න රැකියාව නිසා යම් වටිනාකමක් ලැබෙන්න හේතු වෙනවා. උසස් වීම බලාපොරොත්තු වුණා නම් ඒ උසස් වීම ගැන වහම ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම තමයි මේ සමස්තයක් හැටියට සිකුරු දහවැන්න යන නිසා සිකුරු කටක රාශි දහවැන්න ගමන් කරන නිසා විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට 10 අධිපතිය සඳු 12 තැන්පත් වෙන නිසා ඒ විදේශ ගමන් පිළිබඳ සිහින සබෑ කරන්නත් හේතු කාරක වෙනවා. බොහොම මහන්සි නොවී ආදායම් ලබන කෙනෙක් බවට පත් වෙනවා තුලා ලග්නේ සිකුරු 10 ලග්නාධිපතිය 10 කර්මස්ථානයේ ගමන් කරන නිසා. සමස්තයක් හැටියට ග්‍රහ ගෝචරය ඔබ වෙලාවට වැඩ කරන කෙනෙක් නම් තැනට සුදුසු නොවනින් ක්‍රියාත්මක වෙන කෙනෙක් නම් ඇවුතුම් පැවුතුම් හොඳනම් දෙයියනේ කියලා සතුටුදායක කාල පරිච්ඡේදයක් මේ ග්‍රහ මාරුත් එක්ක උදා වෙලා තියෙනවා. බොහොම සුදුසුයි මහත්තයා.